ඇයට බඩ ගාලා ගෝණි ගහනවා දවල්ට ඇටැක් කරන්න බෑ ටිරත් එක්ක මිම් හරගෙන යන්න කාලෙකුත් නෑ වැලිමීය පෝච් එක කරන්න එතන ටයිම් එකක් නෑ මොමාලේ අපි තමයි වැලිමීය කියලා කිව්වා අපිට තමයි යම් බයිලා කිලෝ 35 ක්ලේම් එක ගන්න බඩ ගන්න ටිරාගේ බංකර් ඉස්සරහට ගහලා තිබ්බ බංකර් ඇවිල්ලා පොළව යට පය කවුළු විතරයි තියෙන්නේ අක්ෂෙන් තමයි උන් බලාගෙන ඉන්නේ ගන්ස් දාගෙන තමයි ඉන්නේ උන් යක්කු ආදී ගහපුවම ඉතින් අන්නත් තරම තමයි ඇතුලේ එකෙක් පස්සට වෙන්නේ නෑ මස්කේ ඇවිල්ලා තමයි මොමාලේ ෆ්ලෑෂ් කරා බංකර් ටික වේමම තියෙනවා නූට් ගලවන්නේ කපලා පස්සටේමත් නෑ ඉතින් බබා මෝටර් එක ස්කූස් ගාගෙන ඉන්නේ උන් අපේ අවියරන්නේ ගැහුවේ අපිට යක්කු ඒක පොණ්ඩ කපලා නෑ රවෝ කපලා නෑ ලොකු දෙයියෝ ටාගට් එකට නෑ යන්නේ RPG ෂොට් ගාපුවම ඉතින් බ්ලාස්ට් වුණා තමයි බැරිම ටාස්ක් දුන්නේ අපිට පාන්දර 3ට පටන් ගත්තාම ගහගන්නවම තමයි උඩි කෙල්ල වෙනවා ග්‍රෙනේඩ් එක අතේ අරන් ගෙම්ජේ තමයි මම හැන්ඩල් කරේ නැගිටින්න දෙන්නේ නෑ ඉතින් කනකොල ගහක්වත් නම් තියන්නේ නෑ ඔක්කොම වීසි ගැහුවා වගේම ගහනවා ඉතින් මගේ කොල්ලොන්ගේ සේෆ්ටිය තමයි මගේ MPM තමයි ඉතින් දෙයියා කියන මහ දෙයියා සම්පූර්ණ ස්ප්‍රේ කරනවා මේ තරම් ගහගෙන තමයි යන්නේ සහෝදරයෝ කොල්ලෙකුට නම් ඩැමේජ් වෙන්න දෙන්නෙම නෑ ඉතින් බබා කරා බේරෙන්න පුළුවන් උපරිම ශක්තිය දාලා චූටි කෙල්ලොත් එක්ක අපි ගාවට බඩ ගෑවෙව්වා හැම තැනම ට්‍රෙක් මට බබා කරා ගාවට යන්නම තමයි මගේ ටාගට් එක තිබ්බේ මම නැගිට්ටා වැදුන ෂොට් එකක් මෙතනින් බූට් එක කඩාන ගියා මෙතෙන්ද ආය වැදුන ෂොට් එකක් දනිස්ස ගලවලා ගියා මේ කකුල තිබ්බේ මගේ කරට දෙදී දෙන්නේ කොම සහෝදරයෝ උදාමුදාවේක මහ අමුතුම බැඳි. ඒක ලී බැඳි. ලී දැකලම බැඳි. ඒ ඔබේ අඬ වාර්තා කළේ අවන් සමස්ත. දැන් දැන් වල ඉඳලා බය කර කර පස්සට දුවන ගමන් කරන්නේ. අපි නම් හිතලා ඉතින් අපිට දැන් ගේමක් නැහැ කියලා මොකද? තව දින දෙකකින් තුනකින් මේක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මේ හයමන ගජුමා රෙජිමේන්තුව නියෝජනය කළ කෝප්‍රල් නිස්සංකගේ බිහිසුදු මතකයයි. ගේමක් නෑ තව ටිකයි වචන ටිකක් වුණාට ඒක මහ ගොඩක් පාබල රෙජිමේන්තුවල සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය පමණක් නොවේ මානුෂීය මෙහෙයුම පිළිබඳව නිවසේ සිට ප්‍රවෘත්ති නැරඹූ සැමගේ ඇස් ඇරඹූ ඔබගේ හඬ එයයි එලෙස අවදි කලේ රටක් ඔබගේ හඬ සමග එහෙම විරුවෙක් හොයාගෙන අද අපි ආවේ සන්තිරිමලයට හයවන ගජපාර චුමේතු නියෝජනය කළ කෝප්‍රල් නිසංක එහෙම ආමන්ත්‍රණයට වඩා අපි කැමති ඔබව පළමු කොට දැන හඳුනා ගන්න මම නමින් එන්නේ නිසංක නොත් නිසංක ආරච්චිලාගේ චන්ද්‍රසේන නිසංක මම පදිංචිලා ඉන්නේ අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 18ක් ආපු තැන වන්නේල බෑව කියන ගමේ තමයි තන්ත්‍රිමලේ මම 1993යි 9යි 5 වෙනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳෙන නිත්‍ය බලසනාවේ සෝල්ජර් කෙනෙක් හැටියට ඒ බැඳිලා මම ෆයිටින් යුනිට් එකක් තමයි හොයන්නේ නෑ අපේ ගත්තා කියන්නේ ආමඩ්කෝ ගත්තා ඉංජිනියර්ස් කියන්නේ සිග්නල් ගත්තා සිග්නල්ස්ලා ගත්තා නමුත් මම අපි මේ අපේ කියන්නේ අපි මේ කියන්නේ මේ දුෂ්කර කියන්නේ අපේ පෙනිපෙනි අපි කියන්නේ මේ එහා පැත්තේ ගමේ කපලමැරුව කොක්කබේ ඔක්කොම මේ කියන්නේ පිටිපිටි අම්මල තාතල ගෙවල් වලට පැනලා ත්‍රස්තවාදී කපලමාරුපු එක මං ඇස් දෙකෙන් දැකපු හින්දා මට ඉන්ෆැන්ට්‍රි යුනිට් එකක්ම තෝරා ගන්න හිතුණා ඊට පස්සේ තමයි මම මේ ගජබාර රෙජිමේන්තුව කියන එක මං අහලා තිබ්බා හොඳයි කියලා ඒක තමයි ගජබාර රෙජිමේන්තුව මං ඉල්ලුම් කරේ ඉල්ලුම් කරලා මම ෆයිටින් යුනිට් එකක් හැටියට ගජබාර රෙජිමේන්තුවෙත් එයාම්බයිල් හැටියට එයාම්බයිල් කෝස් එක කරලා එයා සෝල්ට් කරලා එයා සෝල්ට් කෝස් කියන්නේ කෝස් ටැග් මගේ මේ යුනිෆෝම් එක ගත්තොත් පැත්තක් වැහෙන්න මගේ බෙජස් තියෙනවා කෝස් බෙජස් කියන්නේ ෆයිටින් කෝස් බජට් එයාසුවල් එයාම්බයිල් එසයිෝ හැම කෝස්සයක්ම කරලා තියෙනවා තෙරත් එක්ක හැප්පෙන්න ඕනේ මානුෂීය මෙහෙයුම රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ නම් කොට තිබුණේ වන්නි මෙහෙයුම ඒ හිසුනුයි අමල් සමන්ත මෙලෙස වාර්තාව ගෙනෙන්නේ යම් මොහොතක් මේ ප්‍රකාශයට සමන්ද. උන් තැන් තැන් වල ඉඳලා පය කර කර පස්සට දුවන ගමන් කරන්නේ. අපි නම් හිතලා ඉතින් අපිට දැන් ගේමක් නැහැ කියලා මොකද? තව දින දෙකකින් තුනකින් මේක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ගේමක් නැහැ තව ටිකයි. චිත්ත ධෛර්යය වැඩි කලේ පාබල රෙජිමේන්තුවල සොල්දාදුවන්ගේ. එහෙනම් අපි යමු දැන් පුදු කුඩු ඉරිප්පු වෙත. පුදු කුඩු ඉරිප්ප කියන්නේ අපිට තිබ්බේ මෙහෙමයි මල්ලේ. අපිට තිබ්බේ කියන්නේ එතකොට අපිට තිබ්බේ මේ කියන්නේ ඕපන් පැච් ගන්න ඕපන් පැච් කියන්නේ සම්පූර්ණම වෙල් යායවල් කියන්නේ සම්පූර්ණම එහෙ ගස් නැහැ සම්පූර්ණ ඕපන් පැච් තමයි තිබ්බේ ඒ ඕපන් පැච් තමයි අපිට ගන්න තිබ්බේ එතකොට ඕපන් පැච් ගන්න බෑ දවල් ගිහිල්ලා මං ටීම් කමාන්ඩර් කෙනෙක් මං කියන්නේ 8 man ටීම් කමාන්ඩර් මම මගේ ටීම් එක අරන් මං ගිහිල්ලා ගෝණි ගහන ඉස්සරහට ගෝණි පඩංගු
අපිට තිබ්බ හැම ගහන්න අපිට එහෙම ටාස්ක් එකක් තිබ්බා අපි ගිහිල්ලා ගෝණි ගහන්න කියන්නේ ගෝණි පඩංගු අපිට එනවා ඒව අපි ගිහිල්ලා ඉස්සරහට රැයට බඩ ගාලා ගිහිල්ලා ගහන්න ඕනේ ගැහුවේ නැත්නම් අපිට දවල්ට ඇටැක් කරන්න බෑ ටිරත් එක්ක ඒකට දැන් අපිට කිට්ටු කරන්න බෑනේ උන්ට දැන් අර බිම් හරගෙන යන්න කාලෙකුත් නෑ එතන කියන්නේ අර වැලිමීයා කෝච් එක කරන්න එතන ටයිම් යන්නේ නෑනේ එතන තිබ්බේ ओपन अभी कवर गंटे अभी अभी स्नाइपल अटैक करें अंड स्नाइपलने स्नाइपल बस स्नाइपल अभी हैंगिंड स्नाइपल हैंगिलता अभी अंड उठा अंड कि अभी ओपन पेतमा अभी कवर करें अभी संपूर्ण एम बैल बिगड दिग्डे आरक्षक लेकिन अभी ड्यू कमांड कमल गुण रत्न सर अभी पर्सनली कथा करें टेक हैंड कर लेते एट मैन टीम फोर मैन टीम सोना सो अभी मुराल मार मुराल अप करना सर ए अभी तम अभी इट पे एट मैन टीम हेम तम अभी अन्नी तनि तनी सामान एट मैन टीम हेमे अन्न इतनी इच्छा फोर मैन फोर मैन तब दी मगन वाला टू मैन तम गोनी गहन कल अरे सेफ्टी दिन्नी पेटे हेम गहन तम गी रेट रेट बड़गा गोनी गहन उदय पांद्र बहन अभी पांद्र हिरोलियर अंदर मेकन वाई एलियन वाई अतरे वो टाइम मिगदा अभी अभी गेम पटंगा वो टाइम मिगदा अभी अटैक रहा सूदन इतकोट एलिए इट पच्चीति ना स्टॉप गहगा इतने तम पुदूर पुड़े तम पटंगा इट पच्चीति मुकुतना इतर पेन तेनाथिंग आर पीजी अना मगे मुर्वाल को गेम ये एरिया अनिवार्य गांडून दिन टास्क दिन टागट दिन ये टागट अभी अनिवार्य महा टागट दिन अभी एंडम बै हर एंडम बैदी एंड एनमट वैटी मेरे बोडिस्टो कैसीनो युवा पचटेनो मगे टीम आई पील करना हेम तम अच्छे हेट यनको अतरी तम पुडरी अभी मोहमाली कड़ागण की मोहमाले अभी तम वेलमी योगे अभी तम एम बैल तम एम बैल बिगे तम मोहमाले कैडे वेलियम बेहल कटी अभी मेहि कि क्लेम कर बड़गा इच्छेट उंगे तिराग बंकर इच्छेट सद्या लीक लैंकर पंडरा लैंकर क्लेम किस्पा मेहमार बड़गा बड़गा मोमाले मे गाड़ दिब बंकर पुलवयाट पुलवयाट की अने तेकोट मुलती संपूर्ण तेकन चले मुलती तेकोट मेहम दागन आय मेहम मेहमद दागन मेहमद दाड़ बंकर दागन इश्वर हट तेहम पड़ी पायकाउल इश्वर पड़ी पायकाउल दिखा अत्यंत बड़ागन इन्हें नाइट विशन हई करपु गंस दागन तम इन्े अभी अभी कवर पेटन तम बड़गा मैं फील उड़े अने मैं फील इव तयन करवादी अपे स्कउटनवाई थी स्कउट क्लियर करनावा थी इव अयन कर अभी दाने बटे अयन करोहमद बटे हई कर बैसीकल बोले हई दाबुट बैसीकल बट हेलुना पेत्तम ब्लास्ट अदल ये क्रमेटम का हेम अरंगी अयंकर मार क्लेम पार दागा क्लेम मेवेतर तीरम क्लोतिपापी नार ब्लास्ट बंकर अरयानी ये मस्कम ये क्लेम अर बड़गा बड़गा कोमारी किट्टर तीन इश्वर इश्वर पेत्न तीन मे सैड मे ऐंगल कर तील मीट पास रिवर्स बड़गा रिवर्स वायर के दी वायर के दी बड़गा इट पास मेहिंग अभी एरिया गाहक कवर अभी भास्कर बंकर नैत ने बंकर तेक को धर क्या वेटी उड़गी आय शत्रुन इट पास इट पास आये की ट्रेक्न हेम तम गे क्या एक तम अमारम गेम दिब्बो क्लेम किस्पारम बड़गे तम एम बैल दिब्बो मैदाने डेंजरस टास्क डेंजरस टास्क तम एक हितपू नो मे अंडक मुराल मीन थी नो गेम गंड वैक उत्साह उत्साह अंड हेम उत्स गीयला बट्टी को आया थी
කියන්නේ උඩ ගිය අපේ කට්ටියත් ඉතින් එහෙම ටීම් ඉතින් බ්ලාස්ට් වුණා ඉතින් එහෙම බට් එක උඩ තිබ්බනම් ඉවරයි ඉතින් ඒක බ්ලාස්ට් එකට අරකට බ්ලාස්ට් වෙනවා එහෙම තමයි මුහමාලේ ලයින් එක කඩාගෙන තමයි අපි අතෙන් ටෙන්ඩර් උනේ රූපවාහිනී වාර්තාකරු අමල් සමන්ත ඔබට මුණ ගැහෙනවා අමල් සමන්ත තමයි එතකොට අපිත් එක්ක කියන්නේ එයාටත් ඉතින් හෙල්මට් බොඩි ආම දාගෙන තමයි යත් එන්නේ කියන්නේ අපේ ඉතින් ෆීල්ඩ් එකේම එනවා ඉතින් එයාත් මාර්ම ගැම්මකින් එනවා ඉතින් කියන්නේ අපේ ඉස්සරහට ට්‍රූප් බහිද්දි ඒ කියන්නේ අපි තරාගේ කියන්නේ බංකර් අර ක්ලේමෝ මං කිව්ව කිලෝ 35 ක්ලේමෝ ආවේ ඉංජිනේස් අපිට අදලා දෙන්නේ අපි ඒවා උස්සගෙන කියන්නේ මරම් බඩ ගන්න ඒ පස්සෙන් එනවා අමල් සමන්ත කියන්නේ ඒ වගේ කියන්නේ මාර්ම ඉතින් මාධ්‍යවේදියෙක් කියන්නේ නේ කියන්නේ යුද බිමේ මීරපු එක්කෙනෙක් කියන එයා තමයි ඊට පස්සේ මගේ පිටත තට්ටුවක් දැම්මා මම අර ගේමක් නැහැ තව ටිකයි කියනකොට මගේ පිටත තට්ටුවක් දාලා ඔළුව අත ගෑවා කියන්නේ හෙල්මට් එක අත ගාලා තට්ටුවක් දැම්මා මොහමාලේ කැඩුවා මොහමාලේ බන්ට් එක කැඩුවා සම්පූර්ණම මුළු බන්ට් එකම මුළු ඔක්කොම බ්ලාස්ට් කරා බංකර් ටික ක්ලේමම තියලා ක්ලේම කියන්නේ අපිට අර තිබ්බා එන මේ වගේ ස්ලෝ බටවලට එක්ස්ප්ලෝසිව් පුරවලා ජෙට්නේටර දාලා බන්ට් එක හාරනවා ගිහිල්ලා රෑට මීයෝ වගේ තමයි හාරන බන්ට් එක බන්ට් එක හාරලා බන්ට් එකට බස්සනවා අර ස්ලෝම් බට තැන් තැන් වලින් ඔක්කොම ඉතින් ටීම් අපි ඉතින් ඔක්කොම ටීම් එකකින් එහෙම බහිනවා බෑලා තමයි හාරනෝ කියන්නේ අතෙන් කියන්නේ පොඩි මෙවය අර පොඩි ටූල්ස් තියෙනවා අපි ගාව ඒ ටූල්ස් අරන් ගිහිල්ලා බන්ට් එක විදිනවා පස් බැම්මනේ ලොකුවට ගහලා දෙන්නේ වැස්ස වතුර නැහැ බූට් ගලවන්නේ කපලා ආයි බූට් දෙකක් අලුතෙන් දාගන්න වෙනවා බූට් ගන්න කපලා නැත්තම් මේ කකුල් ඉදිමිලා තියෙන්නේ ඒ තෙමින වහිනවා කියන්නේ වැස්ස කාගෙන යන්නේ ආයි පස්සටේමක් නැහැ ඉතින් ක්ෂන් පැකට් එක තමයි කන්නේ බන්ට් එක හිල් කරනවා ගිහිල්ලා වැස්ස ගිහිල්ලා මල්ලි කියන්නේ සම්පූර්ණම බන්ට් එක හිල් කරලා බන්ට් එකට අර බට බස්සනවා එක්ස්ප්ලෝසිව් බට බස්සලා ඩෙට්නේටර් මෙව කරලා මෙහෙට ඇවිල්ලා බැටරියෙන් තමයි අරක බ්ලාස්ට් කරපුවා ඉතින් අපිත් එක්ක සම්පූර්ණම මඩ නාන්නේ අපි අපි ඉතින් මේ පාටනේ මොනවත් නැහැ ඉතින් අපි ඉතින් මගේ ළඟ ඉන්න මගේ බඩියා මට අඳුරගන්න බෑ අර බන්ට් එක බ්ලාස්ට් කරන් පස්සේ ඒ තරම් ඉතින් මාර දූවිලි නෙමෙයි ඉතින් පස් කඳු කඩාන වැටෙන්නේ අපේ ඇඟට ඉතින් අරුන් ඉන්න බෑනේ උන් කොහොමද උන් එහා පැත්තේනේ බංකර් තියෙන්නේ උන්ගේ බන්ට් එකේ එහා පැත්තේනේ බංකර් විදගන්නේ උන් ඉන්නේ බන්ට් එක බ්ලාස්ට් කරලා තමයි මෝහමාලෙන් කඩාගෙන අපි ඇතුළට ගියේ ඊට පස්සේ පයරයක් නැතුව ගියාම හිතන්නේ කිලෝමීටර් 3ක් විතර පයරයක් තිබ්බෙම නැහැ අරුන් ගියානේ ආලි මංකඩ කිට්ටු කරලම ගියා අයියා ගච්චි එලිපන් පාස් කිට්ටු කරලම ගියා ඊට පස්සේ ඒ හරියෙන් තමයි චොපර් වලින් අපි නැවත ගෙනිච්චේ සෙනික වල හැත්තෙන්න කිව්වා අපි සිස්ත ඔක්කොම පැක් කරගන්න කිව්වා හෙල්ලෙන්නත් නැති වෙන්න චොපර් වලට අපි ඇම්බයිල් අපිට නිතරම මී 72ක් ස්ටෑන්ඩ් බයි කියන්නේ ඇම්බයිල් බ්‍රිගේඩ් එකට මී 72ක් පලාලි වල ස්ටෑන්ඩ් බයි 24 hours කියන්නේ 24 පැයෙම සෙනිකව අපි මී 70 වල තමයි බහින්නේ ඒත් බහිනකොට චොපර් එකට ලෑන්ඩ් චොපර් එක ලෑන්ඩ් කරනකොට අරුන් අපි ආවා කියනවා කියන්නේ දන්නවනේ ඉතින් ටීම් මේ ගෲප් ට්‍රූප් බස්සන්නේ කියන්නේ ඒ ට්‍රූප් බස්සද්දී ඉතින් අරුන් වක් කරනවා ආටි මෝටර 81 තියෙන හයි ගන්න ඔක්කොම දාලා ගහනවා ඉතින් ඉතින් අපි මේ චොපර් එකෙන් බහිනවායි අපි ඉතින් ඉවලෙම ඉතින් අපි ටාගට් කුඩා කරගන්න ඕනේ කියන්නේ අපි මේ ටාගට් එක අපි කුඩා කරගන්න ඕනේ කියන්නේ අපි පුළුවන් තැනකට මගේ බඩිය ඉන්නේ මට ඉතින් ඌ ඉන්න තැන හොයන්න බෑ පස්සේ තමයි සෙටල් වෙන්නේ අර කියන්නේ ෆයර් එක පොඩ්ඩක් තියන ඒ උඩින් එන එක නතර වුණාම ඒ උඩින් එන එකෙන් බේරෙන්න බෑ මොනවා කරන්නවත් උඩින් එන එකෙන් බේරෙන්න මල්ලේ මොකද මේ උඩින් එන්නේ ඉතින් අර හොයාගෙන එන්නේ හොයාගෙන එනවා කියලා කියනවනේ අර බබා නම් පේනවා බබා මෝටර එක ඒක ඇවිල්ලා අර එන ඌ එකක් එක්ක සූස් ගාගෙන එන්නේ බබා නෙමෙයි පස්සේ ගැහුවා උන් අපේ අවි අරන්නේ ගැහුවේ අපේ අවි කියන්නේ අපෙන් ගත්තේ නෑ නමුත් එහෙම කොහොම හරි කරගෙන තියෙනවනේ 81 122 120 ඌව තමයි ගැහුවේ චොපරයක් ලයන් කරනකොට අනිවාර්යෙන්ම උන් වක් කරන දෙන්න 122 120 හයි ගන්න වලින් අපි ඉතින් ඊට පස්සේ අපි ඔරියන්ටේට් වෙනවා දැන් පොට් එක දැන් අපි චොපර එකෙන් ගිහින් බස්සපු තැන අපි දන්නේ නෑනේ කියන්නේ ඒරියා එක අපිට මැප් එකවත් කියන්නේ මැප් එකෙන්වත් අපි බීප් කරලා කරන්නේ නෑනේ කියන්නේ ඒරියා එක දන්නේ නෑනේ මේ බස්සපු තැන කොතනද කියලා කියන්නේ අර ධර්ණු ඒරියා එක තමයි බැස්සුවේ කියන්නේ දන්නව මොකද අර උන් එහෙම වක් කරද්දි නමුත් ඉතින් අර ඊපස්සේ තමයි ලොකේට් කියන්නේ ලොකේෂන් එක හොයාගන්නේ කියන්නේ ඊට පස්සේ තමයි අපේ ටීම් එක දැන් මගේ ටීම් එක නම් මේ ටීම් කියන්නේ අපේ ටීම් නෙවෙයි යන්නේ දැන් මගේ අපි මී 70 එකට දානවා ටීම් දෙකක් කියන්නේ 8 man ටීම් දෙකක්
ඒට්මන් ටීම් දෙක ඊට පස්සේ ආය හදාගන්නේ වෙනම ඉතින් අතරින් බහැලා ගියන් පස්සේ ඉතින් දුවන හැතරවත් ඒ කව් බේරෙන්නත් එපේ අපේ ජීවිත නැහැ ජීවිත වැඩක් නැහැ ඒ වෙලාවට මොරල් එකනේ තියෙන්නේ ගෙදරවල් ලෙව්වා මෙව්වා ෆෝන් අනම්මන මොකුත් නැහැ යන්නේ ගේමට නම් ගේම ගහන්න තමයි යන්නේ අරයි යන්නේත් ගේමට කියන්න දන්නවා ඔහොම ගිහිල්ලා තමයි කොහොම හරි ඔතෙන් ටෙන්ටරෝ ඊට පස්සේ පුදු ගුඩුරු පෝ කිට්ටු කර එතකොට අපි පයි එතකොට කියන්නේ ගේම ටෙන්ටර වුණා එතන ඉඳලාම ගේමේ දැන් එතකොට ඉතින් බිල්ඩ් අප් ඒරියා ඒ කියන්නේ බිල්ඩින් කියන්නේ ගෙවල් කියන්නේ වාහන අනම්මනයි අපිට ෂුවර් නැහැනේ ඉතින් ඔක්කොටම ඉතින් RPG ගහලා බ්ලාස්ට් කරගෙන නැත්නම් අපිට ගහනවනේ ඉතින් තෙරාගේ ඒරියා එකනේ ටෙරරිස්ට් ලගේ ඒරියා එකනේ අපිට ගන්න ඕනේ උන් කියන්නේ අපි යන්න ඕනේ අපි යන්න අපි ටාගට් එකට නේ අපි යන්නේ RPG ෂොට් තමයි දෙන්නේ ඉතින් ආයි ගහපම ඉතින් බ්ලාස්ට්ම තමයි ගහගෙන ඉතින් යනවා ඊට පස්සේ සම්පූර්ණම එයා මොබයිල් බ්‍රිගේඩ් එකට සෙට් උනේ අපේ කියන්නේ 5GW CEO පරන්තන් වලින් නැති වුණා පරන්තනුත් පහු කරලා දැන් අපි මේ යන්නේ බැරිම ටාස්ක් දුන්නේ අපිට බැරිම ගණ්ඩම බැරි තැන් දුන්නේ අපිට ඒක අපි හොඳින්ම දන්නවා දන්නවා ඉතින් කියන්නේ ගහන්නේ අපිට යක්කුව එතකොට කොණ්ඩෙ කපලා නැහැ රැවුල් කපලා නැහැ දත් මැදලා නැහැ ගඳ කියන්නේ මෙහෙම මෙහෙම ඉන්න බෑ දැන් මල්ලි ටයි මටයි මෙහෙම ඉන්න බෑ මගේ ගඳ ඔයාට එනවා ඔයාගේ ගඳ මට එනවා එහෙම සීන් නැතිඹ කියන්නේ නාලා නැහැ ඉතින් දත් මැදලා නැහැ ප්‍රිසන් පැකට් එක තමයි ඉතින් අවුව වැටුණොත් අවුවේ දාලා රත් කරලා එක්කනවා ඊට පස්සේ තමයි ඕපන් පැච් අරන් අපි ගියා අන්තිමේ ඊට පස්සේ ෆයර් එකම තමයි ඊට පස්සේ 1VIR එකයි 6GR එකයි අපි දෙකොල්ල සෙට් වුණා අන්තිම නන්දි ගඩාල් හරියට නන්දි ගඩාල් කියන්නේ කලපුවට අපිට තිබ්බ මෙහෙම එකක් 4VIR එක අද බහිනවා කියන්නේ දවල්ට යන්නේ රැයට බහින්නේ නැහැ කියන්නේ දවල්ට කියන්නේ පාන්දර අපි බහින්නේ පාන්දර 3ත් 4ත් අතර තමයි අපි බහින්නේ එතකල් ඉතින් ඉවර වැලිකොට්ට ගාන පොලිසියක් කුර ඉතින් අරයි යන්නේ පුතාගෙන පොලිසියක් කුර පුරවගෙන ඉතින් එතන නම් වෙච්ච තැනක එතන පොඩ්ඩක් ඔළුව ගහගෙන ඉන්න ලයින් එකක් ගහ ගන්නවා 4VIR එකයි අපි තමයි අන්තිමේට ඇටැක් එකට සෙට් උනේ ඔය නන්දි ගඩාල් වලින් ඕවිආර් එක ප්‍රභාකරන් ගන්නකොටත් එතකොටත් ඉතින් මට නම් පේන දුරක් ඒකයි ඉතින් මම ගේමක් නැහැ තව ටිකයි කිව්වන්නේ කේස් එකින්ද මොකද දැන් අපි දවසක් යනවා එයාලා ලයින් එක දෙනවා එයාලා දවසක් යනවා අපිට ලයින් එක දෙනවා එහෙම තමයි කියන්නේ දේක නිබහින්නේ දේ කියන්නේ පාන්දර 3ට පටන් ගත්තාම ඇඳිරි වැටෙනකල් ගහ ගන්නවා ගහ ගන්නවම තමයි ඉතින් මීටර ඉතින් දවසට අල්ලන්න පුළුවන් මම හිතන්නේ මේ දවස්වල නම් අපි ඒ අන්තිම හරියේ කියන්නේ පොඩි කෙල්ල එනවා මේ මල්ලි ග්‍රෙනේඩ් එක අතේ අරන් ග්‍රෙනේඩ් එක අතේ අරන් අපි ක්‍රෙන්ච් එක ගාවට බඩ ගන්නවා ග්‍රෙනේඩ් එකේ පින් එක කඩාගෙන ග්‍රෙනේඩ් එකේ පින් එක කඩාගෙන බඩ ගන්නකොට අපි සද්දේ අපි නිතර තමයි ඉතින් ස්ප්‍රේ කරගත්තු ගමන් ඉන්නේ මගේ තිබ්බේ MPM ගියක් 200ක් යනවා එකපාර ලින්ක් එක ලින්ක්ස් එකේ එකපාර 200ක් යනවා MPM ගේ MPM ජේ තමයි මම හැන්ඩල් කරේ හයි ගන් එකක් බෑ ඉතින් MPMG එකට නැගිටින්න දෙන්නේ නැහැ ඉතින් වලක බහැලා නැත්තම් ටෙන්ච් එකක බහැලා හිටියොත් මිසක් තනකොළ ගහක්වත් නම් තියන්නේ නැහැ ඔක්කොම වීසි ගැහුවා වගේම ගහනවා ඉතින් මම නම් එහෙම ගහලා තමයි මගේ ටීම් එක මම ඉස්සරහට ගන්නෙ මොකද මං ඇවිල්ලා ටීම් කමාන්ඩර් ඇටියට මගේ කොල්ලොන්ගේ මගේ සේෆ්ටි තියා ගන්න ඕනේ මගේ සේෆ් මගේ කොල්ලොන්ගේ සේෆ්ටි තමයි මගේ හයි ගන්න කියන්නේ මගේ MPMG ඔක තමයි ඉතින් දෙයියා එතන ඉන්න දෙයියා ලොකු දෙයියා මම කියන්නේ මහ දෙයියා MPMG සම්පූර්ණයෙන්ම ස්ප්‍රේ කරනවා ඩවුන් ගියා නම් ඔලුවත් බේරෙන්න බෑ මං ස්ප්‍රේ කරන විදියට MPMG මං හැන්ඩල් කරන විදියට يعني ඒ තරම් ගහගෙන තමයි යන්නේ ඉතින් එහෙම يعني මොකවත් තියන්නේ නැතන කළු ගහකට يعني ඔලුව මොකක් හරි ගහගත්තොත් يعني වලක බැස්සොත් මිසක් මගේ MPMG මං හැන්ඩල් කරන විදියට අද්දකීමෙන් දන්නවනේ මොකද උඩට ගහලා වැඩක් නැහනේ යටින් එන සතුරට එහෙනම් අපි ගහනවා ඉතින් ගහගෙන තමයි යන්නේ මගේ ටීම් එක ඉස්සරහට ගන්න එන්න මොකද MPMG කියන්නේ එහෙනම් පාපුල් ලවියක් ඒක හයි ගන්න එකක්. يعني අපි කියන්නේ ටීම් එකක තියෙන ප්‍රබලම අවිය උඩින් ගහන ඒවට අමතරව يعني ඇක්කක් ගන් 50 ඒවා තියෙනවා ඉතින්. ඒවා වෙනයිනේ. දැන් අපි ඒවා අපේ සපෝට් කම්පැනිෙන් තමයි ඒවා ගහන්නේ. අපි පාබල සොල්දාදු හැටියට අපිට තියෙන හයි ගන්න එක يعني අපි කියන මොරල් එක يعني අපේ ටීම් එකේ මොරල් එක ගන්න මේ MPMG. MPMG තමයි මම හැන්ඩල් කරන්නේ. කොල්ලෙකුට නම් ඩැමේජ් නම් වෙන්න දෙන්නෙම නෑ ඉතින්. ඒක හරි ඊට පස්සේ ඉතින් අර අන්තිම හරියෙන් නම් බෑ. එතකොට ඉතින් පෙරා කියන්නේ ප්‍රභාකරන් බේරෙන්න පුළුවන් උපරිම ශක්තිය දාලා අර පොඩි චූටි කෙල්ලොත් එක්ක අපි ගාවට බඩ ගෑවෙව්වා.
ෆ්‍රෙන්ච් කපාගෙන ට්‍රැපින් හයි කරලා තිබ්බේ හැම තැනම ට්‍රැපින්. ට්‍රැපින් එකක්වත් තියන්නේ නැහැ මල්ලී. ඉතින් ඔක්කොම විනාශම කරගෙන තමයි යන්නේ. ඔහොම යද්දී මට හැබැයි මට කනගාටුවට මට ප්‍රබා කරන් ගාවට යන්නම තමයි මගේ ටාගට් එක තිබ්බේ. කොහොම හරි යනවම කියලා තමයි මං කලිනුත් වාලුනා මේ බ්ලාස්ට් උනා කැසුවල්ටි උනා ඒව කාගෙන ඉුවත් හොඳ කරගෙන නැවත ගියෙත් මං ප්‍රබා කරන් ගාවට අන්තිම මොහොතේ හරි යනවා කියන බලාපොරොත්තුෙන් තමයි. හැබැයි උගේ ඔක්කොම දැක්කා, ගෙවල් දැක්කා, උගේ තිබ්බු ආරම කියන රණවේ දැක්කා, රණවේ ඌවා ඉතින් අපි තමයි ඇල්ලුවේ. කම්බි මෙහෙම කියන්නේ මෙන්න මේ ගානට කම්බි ගහලා තිබ්බේ. මේ ගානින් ගානට කම්බි ගහලා තිබ්බේ රණවේ වල. උගේ ෆ්ලයිට් කියන අර තිබ්බනේ අර උඩින් ගහන ඒවා. ඒවා කෙලින්ම උගේ තිබ්බේ ඌවා ගිහින් කෙලින්ම මෙහෙම ගහලා හොයන්න බෑ උඩ කැලයක්. උඩින් ගැහුවත් කපීර් නෙමෙයි මොනවා ගැහුවත් මික් වලින් ගැහුවත් වැඩක් නෑ. කියන්නේ ඌවා හොයන්න බෑ. ඉතින් ඒවත් දැකගෙන යානන දැක්කේ නෑ. ඉතින් බින් ගෙවල් වගේ තියෙනවා. ඉතින් ඒක දාපුවම හංගන්න ඒ පොට් දැක්කා. ඌවත් අපි ඇල්ලුවේ. අන්තිමේට මගේ ටාගට් එක තිබ්බේ කොහොමාරි ප්‍රභාකරන් දකින්නවම කියන එක තමයි. හැබැයි ඒකට මට අවස්ථාවක් ලැබුණේ නෑ. මොකද මට වැදුනා. يعني වැදුනා කියන්නේ මට ගැහුවම තමයි. හයි ගන් එකට කොහොමත් ගහනවා ඒක මන් දන්නවා. මං වගේ නෙමෙයි MPMG කියන්නේ හයි ගන් එකක් තියෙන ඕන කෙනෙකුට ටෙරා ෆලෝ කරන්නේ හයි ගන් එකට මල්ලි. හයි ගන් එකට ෆලෝ කරන කියන්නේ ඊට පස්සේ T56 LMG අදාළ නැහැ උන්ට. කොමාර් ක්‍රෙන්ච් එක බහැලා ඉඳලා මට ෆලෝ කරලා මගේ පය මං නැගිටලා එහෙම ගහලා ස්ප්‍රේ කරලා මගේ කොල්ලෝ ටික ඉස්සරහට දාලා නැවත මං නැගිට්ටා. නැගිටලා ගියා. එතකොට උන් වනසගෙන යන්නේ මේ කඳු ඉදින්. කෙල්ලෝ කොල්ලෝ කඳු ඉදින්. මුන්ගේ වයස තේරෙන්නේ නැහැ ඉතින් අපිට පව් කියලා දෙන පස්සේ මැරිලා ඉන්නේ අපි අතින්නේ. මැරිලා ඉන්නේ අපි ඉතින් කරන්න දෙයක් නැති. අපේ ජීවිතනේ. මගේ කොල්ලොන්ගේ ජීවිතනේ. වගකීම තියෙන්නේ මටනේ. මගේ ටීම් එකේ වගකීම තියෙන්නේ මට. යුනිට් එකේ ඕෂිට අපේ කර්නල් කියන්නේ දැන් ඉන්න මේජර් දිසානායක සර් මාර ගැම්මක් තියෙන සර් කෙනෙක් මාරම මුරාල්. අපි කොතනද සර් එතන. එහෙම ගැම්මක් දුන්නා. ඒ ගැම්මටම තමයි අපි ගියේ. ඕෂිගේ ගැම්මට ගියේ. සර් තමයි අපිට ගැම්ම දුන්නේ. සර්ත් ආවා හැබැයි අපිත් එක්කම මගේ කැෂුවලිටි එක ගන්න සර් ට්‍රයි කරපු ට්‍රයි කරෙල්ල. කී දෙනෙක් මරන්න ඇද්ද මගේ කැෂුවලිටි එක ගන්න සර්ට මම මොන තරම් එතකොට වටිනවද? මම මොන තරම් වටිනවද මල්ලි සර් ඒ තරම් ටීම් එවන්න මං ගන්න මගේ කැෂුවලිටි වෙනුවෙන් තව කී දෙනෙක් බොඩිස් උනාද එතන? එදා අපිට වහින්න තිබ්බේ පාන්දර 4ට. පොවි අයියාර කේදා ලයින් එකේ අපි තමයි පාන්දර 4ට ලැහැත්ෙන්න කිව්වා අපිට. ඊට පස්සේ අපි පාන්දර 4ට බැස්සා. බයලා යනකොටම කියන්නේ අපේ ප්ලැටූන් කමාන්ඩර් හිටියේ PO. එතකොට එයා ලෙප්ටන් ඇඳලා නැහැ. අදර් රෑන්ක්ස්. එයා තමයි මගේ කියන්නේ ප්ලැටූන් කමාන්ඩර්. සර්ට තමයි ෆස්ට් එකට වැදුනේ. සර්ට වැදුනාට සර් මැරුන්නේ නැහැ. ඩෙත් උන්නේ නැහැ. සර්ගේ මේ කන කඩාගෙන ගියා ෂොට් එකක්. ඊට පස්සේ සර් කිව්වා කොබ නිස්සංක මම යනවා පස්සට මම කවුරු හරි වන්නම් බලාගන්න කියලා. හරි සර් පස්සට ගින් කොල්ල දෙන්නෙක් ඇවිල්ලා සර් පස්සට යවන්න කියලා. ඊට පස්සේ ඒ කොල්ල දෙන්න මම ආපහු ගෙන්න ගත්තා. ගෙන්නගෙන දැන් මගේ ටීම් එකේ ඔක්කොම දැන් ලින්ක් වෙලා. දැන් ඔක්කොම කොහොමාරි මගේ ලින්ක් එක කැඩුනා. දැන් අතන මොකද තින්ගන්න තිබ්බ සම්පූර්ණ අන්දර අකුල්ලස්සේ මෙහෙම ට්‍රැපින් අර බලද්දි ට්‍රැපින් මේ වගේ ට්‍රැපින් අnder අකුල්ලච්චෙන් තමයි අපිට ඕපන්. එතකොට ඕපන් නෑ නන්දිකඩාලෝ කලපුව කිව්වට කලපුවට මෙහා සම්පූර්ණම තියෙන්නේ අnder කැලයක්. පූර්ණම රින්ගගෙන යන්න තියෙන්නේ. එක්කෝ අර MPMG එකෙන් ගහන සොල්ට් වලට හැදෙන පාර ඇරෙන්න පාරක් තිබ්බේ නෑ. සතෙක්වත් ගිහින් තිබ්බු නැති තැන් වලදී තමයි අපි රින්ගන්න උනේ. ඒ රින්ගගෙන තමයි ගියේ. යද්දී කොහොම හරි ෆ්‍රෙන්ච් එකේ ඉඳලා ෆ්‍රෙන්ච් එක කියන්නේ අර කපාගත්තු ඇලක ඉඳලා මට ගැහුවා. මට කියන මං කියන්නේ ගහලා ස්ප්‍රේ කරලා කොහොම හරි හෙඩ් ඩවුන් කරගෙන ඉඳලා මන් නැගිටලා අඩි දෙකක් යනකොටම ගැහුවා ෂොට් එකක් වැදුනා මෙතෙන්ට මෙහින් කඩාගෙන ගියා. ගන් එකත් එක්කම මං වැටුණා ඉස්සරහට. ගන් එකත් එක්කම ගන් එක අර වගේ විශ් වුණා. කොහොම හරි මං ගන් එක ගාවට දැන් මේ කකුලට විතරනේ වැදිලා තියෙන්නේ අවුලක් නැහැනේ. අවුලක් නැත්තේ නැහැ බරයි ඉතින් කකුල බරයි. ඇදුනා කොහොම හරි ඇදුනා. ඇදෙද්දි පොඩි ගැටි කැල්ලක් තිබ්බ ඔතෙන්ට මං ගන් එක මෙහෙම ඇදලා ගත්තා. සෙට් එක මෙයා තින් මට කතා මං කුව කියන්නේ නැහැ වෙලා කියන්න බෑ. සෙට් එකේවත් කතා කරන්න තරම් හයියන්නේ මට දැන් ඕනේ මගේ කොල්ලෝ ටික බේරගන්න. පොඩි හුඹහකුත් කියන්න නැහැ. මේක පොඩි ගැට්ටක් තිබ්බ. ගැට්ට තමයි මං ඔළුව මේ පැත්තට හැරිලා ගන්න එක මෙහෙම අරන් දැන්
ට්‍රයි කරා ගහන්න ගහනකොටම මේ කකුල් මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඕපන් එකේ තිබ්බ ඔළුව විතරයි මගේ අර පොඩි කඳු ගැටයකට කියන්නේ කුඹස් ගැටයකට වගේ එතන මගේ වෙලාවද මන් දන්න මම ඒ වෙලාවට බුදුහාමුදුරු තම මතක් කරේ මේ ෂොට් එක වදිනකොට මගේ කොල්ලෝ ටික බේරා ගන්න මට ලැබේවා කියන මම මැරුණා නම් එතන මගේ කොල්ලෝ ටික මත් ඉවරයි අර ගැට්ටට මං ඔළුව ගහගත්තා ඔළුව ගහගෙන පැත්තට හැරුණා හැරලා හැරුණාට මේ කකුල ඉතින් ඔළුව ගන්නට ගන්න බෑනේ මේක එළිය හිටිබ්බා වැදුන ෂොට් එක මෙතනින් බූට් එක කඩාන ගියා මෙතෙන්ට ආය වැදුන ෂොට් එක දනිස්ස ගලවලා ගියා ඒ කකුල ඉවරයි ඒ කකුල මේ කකුල දැන් මෙහෙම තිබ්බට මේ ඩොක්ටර්ලාට පින් දෙන්න ඕ මේ කකුල තිබ්බේ මගේ කරට ඇවිල්ලා කකුල කරේ මේ කකුල මෙහෙ ගන්න එක වගේ දැන් ඉතින් ලේන විතරයි වදිද්දි අපි බැස්සේ තුනට පාන්දර තුනට ඔප්පෙක බැස්සේ ඔප්පෙක බැහැලා ගහගෙන යද්දී කියන්නේ ඔහොම වැදුනන් පස්සේ ඊට පස්සේ මගේ කැෂුවල්ටි එක ගද්දී හවස 3යි කිව්වහම පිළිගන්නවද මල්ලේ එතකල්ම ලේ ගොඩක මං හිටියේ එතකල්ම ලේ කාගෙන හිටියේ මං හිටියේ මේ කියන්නේ මං හොයන්න බෑ ලේ ගොඩ කියන්නේ මේ හැම තැනින්ම ලේ එහෙම වෙඩි කාපු කෑම ගියා ඒත් කාලා ඉතින් හිටියා මොරාල් එකේ ඒත් මගේ කොල්ලෝ මගේ තාම ඉන්නවා සාජන් රත්නායක මට මතකයි සාජන් රත්නායක උපරිම ට්‍රයි එකක් දැම්මා මං ගන්නද ඔගේ කැෂුවල්ටි ගන්න කියන්නේ අපේ ඕසි කතා කරලා කියනවා කැප්ටන් දිසානායක සර් කියනවා කොහොම හරි නිස්සංකගේ කැෂුවල්ටි ගන්න කියලා පස්සට ගන්න ආවා ටීම් ගන්න දුන්නා ඉතින් දැන් අර අපි උන්ගේ හැම එකක් තියෙනවා දැන් අර කැෂුවල්ටියට කැෂුවල්ටියටයි බොඩි බොඩියටයි තමයි උන් ටාගට් කරන්නේ ඊට පස්සේ ඇයි එතෙන්ට එනවනේ ගන්න එතකොට තමයි උන් ටාගට් කරන්නේ කැෂුවල්ටියට බොඩියට එන අත තියෙන කාට ගහන්න තමයි උන් ඊට පස්සේ අතන ගහපු තැන ඉඳගෙනම ටාගට් කරගෙන ඉන්නේ ඊට පස්සේ කොහොම හරි දැන් එහා පැත්තේ මල්ලිට ගියොත් මේ පාරේ ගියොත් මෙත් ආනන්ද කියලා කොල්ලෙක් ඉන්න මතක් කරන්න ඕනේ මිනිහාගේ ටීම් එක ඊට පස්සේ ආවා මේ මොකද ගමේනේ ගමේ කියන්නේ එහා පැත්තේ ගමේ නෑ ඔක්කොම ඉතින් සහෝදරයෝ තමයි යුද්ධෙදී ඔක්කොම සහෝදරයෝ මෙහි සහෝදරයෝ ගමේ ඥාති ඒ කවුරුත් නෑ ඒතන තමයි ඉතින් ඔක්කොම බැඳීම් තියෙන්නේ දැන් නැති වුණාට يعني ඒ බැඳීම් ආයෙ ගන්න බෑ ඉතින් හමුදාවේ ඒ ඇති වෙන යුද ඇටෑක් එකක වෙන බැටල් ඇටෑක් එකක වෙන බැඳීම් තරම් බැඳීම් නැහැ කොහෙවත් ඒක ගන්න බෑ මේ ගමෙන්වත් මේ අපේ සහෝදරයෙක්ගෙන්වත් ඒක ගන්න බෑ කියන්නේ අපි ඉස්කෝලේ කියන්නේ ක්ලාස්මේට්ලා වගේ නෙමෙයි අපි බැච්මේට්ලා කියන්නේ යුද හමුදාවේ එක මහා අමුතුම බැඳීමක් ඒක ලේ බැඳීමක් කියන්නේ ලේ දැකලම බැඳීමක් එහෙම එකක් තමයි තියෙන්නේ ඊට පස්සේ කොහොම හරි මේ මෙත් ආනන්ද කොප්‍රමිතනන්ද එගේ ටීම් එක ඇවිල්ලා එයා ටීම් කමාන්ඩර් කෙනෙක්. එයාගේ ටීම් එක දාලා කොහොම හරි ඉස්සරහට ගියා. මම පහු කරගෙන කොහොම හරි දැන් ගියා පොරගෙත් එම්බීඑම් යැතිබ්බේ. පොර ගහගෙන ගියා. ගියන් පස්සේ ඊට පස්සේ මම නිදහස් වුණා දැන්. කියන්නේ ඉස්සරහින් දැන් ගහගන්න. ඊට පස්සේ මම දැන් අතන ඇහවස මම හිතන්නේ මම උදේ 7යි වදිද්දී 3ට විතර ඇති මම පස්සට ගත්තා. කියන්නේ ඉර අවරට යන ටයිම් එකේ තමයි මම දැන් මල කඳක් ගන්නවා වගේ තමයි ඉතින්. ඊට පස්සේ ඒත් උස්සගෙන යන්න බෑ අන්දර කැලේ අපේ සාජන් කෙනෙක් හිටියා ඒ සාජන්ගේ නම මට අමතකයි ගොඩක් අමතකයි දැන් ඊට පස්සේ සාජන් ඇවිල්ලා අත් දෙකෙන් අල්ලගත්ත නිස්සංකවම තහන් කිව්වා අත් දෙකෙන් අදගෙන දිව්වා සාජන් දුවගෙන ගියන් ස්ට්‍රේජර් එකකට දැම්මා ස්ට්‍රේජර් කියන්නේ අපි ගෝණි වලින් හදාගෙන තියෙන ස්ට්‍රේජර් කියන්නේ කැෂුවල්ටි ගෙනියන අපේ ටීම් වල පස්සේ කැෂුවල්ටි පාටි වලට තියෙන එක ඒ කැෂුවල්ටි ස්ට්‍රේජර් එක දාගත්තා ඊට පස්සේ ස්ට්‍රේජර් එකේ දාගෙන ඊට පස්සේ ආය ටැට්‍රයක් ගාවට ගෙනියනවා මට මතකයි ටැට්‍රයක් ගාවට ඒ ස්ට්‍රේජර් එකේ අරන් දුවනවා ඉතින් කොල්ලෝ හතර දෙනෙක් කරේ තියාගෙන කැෂුවල්ටි පාටි එහෙමනේ මං උස්සගෙන දුවනවා දැන් දුවල ටැට්‍රේකට දැම්මා ටැට්‍රේකින් ආය කැබ් එකකට දැම්මා මම හිතන්නේ අපේ සීඔගේ කියන්නේ කර්නල් දිසානායකගේ කැබ් එක ඉව්වේ මං ගන්නද මගේ කැෂුවල්ටි ගන්නද ඒකේ දාගෙන තමයි චොපර් පෑඩ් එකට අරගෙන චොපර් පෑඩ් එනකොට චොපර් පෑඩ් එකට එනකොට අපි කිලෝමීටර් 6ක් 7ක් විතර එන්න ඕනේ. ඒ ඇවිල්ලා තමයි චොපර් එක ක්ලෑන් කරන තැනකට ගියේ. ඉතින් අර කට්ට කාගෙන කොහොමත් නැහැ පාරක් නැහැනේ. පාරවල් පස්සේනේ හදන්නේ ඉංජිනේස් එකෙන් ඇවිල්ලා. අපිනේ යන්නේ කඩාගෙන අපි මොකවත් බලන්නේ නැහැ අපේ තියෙන්නේ ඉස්සරහින් ගහන්නේ කවුද ඒ ගහගෙන යන එකනේ අපිට තියෙන ටාගට් එක. අයි බැලිල්ලක් නැහැ පස්සේගෙන බැලිල්ලක් නැහැ ඇමෝ ටීම් වෙනවා ඕන තරම් ඇමෝ හම්බ වෙනවා බටපිරිස් අඩු නම් බටපිරිස් එහෙම ෆිල් කරනවා එහෙම එකක් නෙ තිබ්බේ එහෙම ඉතින් ප්‍රශ්නයක් වුණා එහෙම අඩුපාඩුවක් නම් තිබ්බේ නැහැ ඇමෝ කැෂුවල්ටි පාටි එතකොට ඇමෝ පාටි ඒවා ඒ විදිහෙම කරා එහෙම අඩුපාඩුවක් يعني
මොකද දැන් අපේ ඉන්න ක්ලාක්ලා ඉඳලා දන්නෝ අපි ඉන්නේ ෆීල්ඩ් එකේ කියන්නේ අපි ගහ ගන්නෝ මේ අවස්ථාවේ කියන්නේ දන්නවනේ එතකොට ඉතින් එයාලගේත් උපරිම ගැම්ම දෙනවා ඉතින් අර එයාලා එතන ටාස්ක් එක කරේ නැත්නම් ඉතින් අපේ කැසුවල්ටි එතන බොඩිස් වෙනවනේ ඊට පස්සේ එයා පොස්ට්ලා ඉන්නවා චොපරිගේ තග්ගාලා එයාලා ඉතින් අර පිට මොන හරි සිහි නැති වෙන්න වගේ මොකක් හරි නිකන් වේදනානාශකයක් ඒ වෙලාවට ඉන්ජෙක්ෂන් කරලා චොපරිගේ දා ගන්න එකට පාට අట్టి ඉතින් පටවන්නේ මං විතරක් නෙමෙයි ඉතින් ඉන්න මට වැඩි බොඩිස් සූඩ අපි මේ කැසුවල්ටි තියෙන බොඩිස් සූඩ කැසු බොඩිස් යට කියන්නේ අපි අර පණ තියෙන කට්ටිය උඩ ඉතින් යට මැරිච්ච කට්ටිය උඩ තමයි අපි ඉන්නේ චොපරල එහෙම පැටේ කියන්නේ අట్టి ගහන්නේ ඉතින් තුවාල මේ රිදෙනවා ඒවා නෑ ඉතින් හරස් අතර දානවා නම් හරස් අතර පැක් කරන්නේ ඒ තරම් ඉතින් බොඩිස් කැසුවල්ටි අපිත් ඉතින් කියන්නේ උනුත් ගහනවා අපිත් ගහ ගන්නවනේ ගහගන්නේ යුද්ධය කියන්නේ මැරෙන්නනේ ජීවිතයක් හොයන්නේ නෑනේ යුද්ධයකදී ජීවිතයක් ඉතින් ආය නිවා ඒ කාලෙකින් ඉතින් ආයේ රිලැක්ස් එකට ඇවිල්ලා ආයේ ජීවිතයක් හොයනවා මිසක් ගෙදර මතක් වෙනවා මිසක් ගෙදරට කෝල් එකක් ගන්න මිසක් අර අරමුණ තියෙන්නේ සම්පූර්ණම අපේ ටාස්ක් එක ඉවර කරගිරිල්ල ඉතින් ඒ වගේම එද්දි තමයි ඊට පස්සේ චොපර් එකට දැම්මා චොපර් එකට දාලා ඊට පස්සේ අනුරාධපුරයට ගෙනාවා වික්ටර් හොස්පිටල් එකට ඉතින් ඇම්බියුලන්ස් එකෙන් අරන් ගියා ඒත් මගේ මේ ලොකු ඩැමේජ් එකක් මේ කකුල් දෙකටම වැදුනා මේක මෙතනින් කඩලම ගියා මේක කුඩුම වෙලා තියෙනවා මම හැදෝ හැදුවට ඉතින් ඒක පින් දෙන්න ඕනේ ඊට පස්සේ දනිස්ස ගිහිල්ලා තිබ්බ මෙතන දෙකක් වැඩිලා මෙතනින් ගිහිල්ලා ආවා ඉතින් මොකවත් නැහැ සම්පූර්ණ ඊට පස්සේ වික්ටරිය හොස්පිටල් එකට ආවම ඉතින් වික්ටරියෙන් මං හදන්න බෑ කොහොමත් මේ කකුල් කපන්න හැදුවේ වික්ටරියෙන් ආයෙත් අපි ෆ්ලයිට් වල අරන් ගියේ කොළඹට ඇම්බියුලන්ස් එකකවත් නෙවෙයි අරන් ගියේ ෆ්ලයිට් වල ජෙනරල් හොස්පිටල් එකෙන් දැම්මන් පස්සේ ජෙනරල් හොස්පිටල් එකෙන් නම් ඉතින් මට බයිස්ටෑන් කෙනෙක් දීලා තිබ්බා අපේ සීඔ ඒ අතින් ඉතින් සියර පින් දෙන්න ඕන ජාතික රෝහලින් මේක මේකට පීඔපී කරනවා සම්පූර්ණ මෙතනින් පීඔපී කරනවා කියන්නේ මේකට ඇන්ටනා ගැහුවා මෙතන ඉඳලා මෙතෙන්ටම ඇන්ටනා ගහලා මේක මෙහෙම මේ කකුල මෙහෙම ඔහොම තමයි හිටියේ ඉස්සෙන්වත් බෑ මොනවත් කරන්න බෑ මේ හිට මෙව ඔක්කොම කැසුවල්ටිනේ ඊට පස්සේ ඔහම ඉද්දී මාස 3කට මාස 1කමාරෙන් කහමාර තමයි කපන්නේ මේ ප්ලාස්ටෝ පෙරිස්ට් එක කියන්නේ පීඔපී එක ඊට පස්සේ මේ කකුල බලද්දි මෙන්න මෙහෙම දැන් මේක කපන්න ට්‍රයි කරනවා මට සයින් කරන්න කිව්වා මේ කකුල කපන්න මේ උඩින් කකුල කපලා දැන් මේ කකුලත් මෙහෙම තියාගෙන මට යන්න බෑනේ කොහොමදවත් එක කකුල මේක හරි කෙලින් තිබ්බා නැක්කො මේක කපන්න දෙන්න තිබ්බා මං කෝ බෑ කපන්න දෙන්න බෑ කියලා කපන්න දු මේක හදන්නේ කොහොමද කියලා මගෙන් මං කිව්වම දන්න විදියට හදන්න නැත්තම් කොහොම තියන්න හදන්න කපන්න එපා කිව්වා කපන්න මං සයින් කරේම නැ මං කෝ මං ආමි හොස්පිටල් එකට දාන්න කිව්වා ඊට පස්සේ මං එව්වා ආමි හෙඩ් ක්වාටර්ස් තිබ්බ හෙඩ් ක්වාටර්ස් එව්වා මේක කපන්න දු අපිට හදන්න බෑ කපන්න ඕනේ කියලා ඔයාලා කුරුණ එකක් කරගන්න කියලා ජාතික රෝලෙන් මං ට්‍රාන්ස්ෆර් කරා ආමි හෙඩ් ක්වාටර්ස් වලට ඊට පස්සේ එතනින් අපේ බ්‍රිගේඩිය කරුණාරත්න සර් විසිට් එකක් ආවා හොස්පිටල් විසිට් එකක් කරනවා අපි පර්සන් ලා බලන්න ඊට පස්සේ සර් බලද්දි දැන් මේ කකුල මෙහෙම මේ කකුල කපන්න හදනවා මං කිව්වා සර් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා සර් අත ගාලු නැත ගාලා ඔය මෙයා දාන්න කිව්වා එතනින් වෝඩ් මාස්ටර්ට කතා කරලා කිව්වා මෙයා දාන්න මගේ වෝඩ් එකට කියලා නාරහම් පිට සර්ගේ වාට්ටුවට පහුවදා යවුවා සර්ගේ වෝඩ් එකට කියන්නේ නාරහම් පිට ආමි හොස්පිටල් එකට සර්ජන් කරුණාරත්න සර් බ්‍රිගේඩිය කරුණාරත්න සර්ගේ යවුවන් පස්සේ කිව්වා ඔයාගේ මේ කකුල හදනවා කිව්වා කඩලා මේක නමන්න බෑ කවදාවත් උනට කපන්නේ හදනවා කිව්වා නමන්න බැරි වේ කිව්වා හැමදාම ඔහොම තියේ කිව්වා මං කිව්වා කමන්නේ නැහැ සර් කකුල ඕනේ කිව්වා මට يعني මේ ඊට පස්සේ මට ඉතින් මාර මොරාල් දැන් ඊට පස්සේ මට ඉතින් මාරම ගැම්ම දැන් ඊට පස්සේ ආයෙ ඉතින් වැඩක් නැහැ කියලා දැන් මේ කකුල කපන්නේ නැහැ නේ දැන් ඊට පස්සේ මේක හැදුන්නේ නැතත් කමන්නේ දැන් මේ කකුල නමන්න බැරුව හැරි තියනවා කියලා මං දන්නවනේ ඊට පස්සේ ඉතින් කමන්නේ නැගේ ඊට පස්සේ ආවා සර් පැය 8ක ඔපරේෂන් එකකට සූදානම් වෙන්න කිව්වා මට පහුවද ආපුද හොස්පිටල් එකට දාපු පහුවද ඔළුව අත ගාලමයි සර් කතා කරන්නේ ගත්තා මුකුත් නැහැ ඉතින් මේ ඇටේ මෙතන අඟල් 3ක් අඩුයි කියන්නේ අර මැද කෑල්ලේ නැහැනේ ධනිස සම්පූර්ණම අයින් කරලා තියෙන්නේ ජොයින්ට් එක නැහැ අර මේ යුනිවර්සල් ජොයින්ට් එක නැහැ ඒක අයින් කරලා ඒකට තමයි කුඩු වෙලා තියෙන්නේ ෂොට් දෙකක් මෙතෙන්ට එක පිටම වැදිලා තියෙනවා මෙතෙන්ටත් වැදුනා ඉතින් මේක දැන් මේ පැත්තෙන් එන ඇටේ මෙහින් එන ඇටේ දෙක හේතු කරලා තමයි කියන්නේ අර ඔටෝ පාස් වෙලා තියෙන කියන්නේ අර පෑෂෙන්ඩ් හදලා තියෙන්නේ මේ මැද මුකුත් ජොයින්ට් නැහැ ධනිස්සවල නැහැ ඒක එහෙම හදලා තියෙනවා මේකත් ඉතින් අමාරුයි කියන්නේ මේකත් ඉතින් අර
තිබ්බු කකුල නෙමෙයි නේ ඒකෙත් අඟල් එක හැමාරක් අඩු කරලා නේ කුඩුම වුණා නේ මේ කකුලත් MPMG ෂොට් නේ උණුත් ගහලා තියෙන්නේ මේ දෙපැත්ත පළලා මේ ඔක්කොම ඉතින් විකාර කරලා මේ වම කපලා එළියට අරන්නේ හදලා තියෙන්නේ මේ කෑලි දාලා තුවාල හදලා ඉතින් මේකට දැන් මම මෙතන ඉඳලා මෙතෙන්ට ඔහම කකුල් දෙක ඔහම අවුලන්නේ දැන් මන් දන්නවනේ කොහොම හරි මට හිත ගන්න පුළුවන් කවදා හරි කියලා ඊට පස්සේ ඉතින් බස් එක ට්‍රාන්ස්පෝර්ට් බස් එකක් දෙනවා ගෙදර ඉන්න මාස 3කට වගේ සැරයක් ආයෙත් ඉතින් ගෙදර දවස් 28ක් ඉඳලා ආයෙත් හොස්පිටල් එකට යනවා කොහොම හරි ඉතින් සර් මං ගොඩ ගත්තා දැන් එහිඳ ඉන්නවා ඉතින් හිතගෙන කකුල් දෙකේ මං කවදාවත් හිතුවේ නැහැ මගේ කකුල් දෙකෙන් නැවත හිත ගන්න පුළුවන් වෙයි කියලා රටක් නගා සිටි විරුවෙක් සෑම පුරවැසියෙකුටම දෙපයින් නැගී සිටින්නට රටක් ඉතුරු කළ විරුවෙක් අද ඔහු කබලෙන් ලිපට වැටිලා මේ නිවස බලන්න මේ රූප රාමු බලන්න රූප වාහිනියක් නැහැ ගුවන් විදුලියක් නැහැ ඒ වගේම මේ නිවස තුල තුන් වේලක් බත සරි වෙන්නේත් නැහැ ඒකට හේතුව මෙන්න මේ දරුවා ඔබ බලන්න මේ දරුවා ඔබගේ තුන්වෙනි දරුවා මේ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඔහුට කතා කරන්නට බෑ මේ ආබාධිත තත්වෙන් දරුවා ගොඩ ගැනීම පිණිස ඔබගේ ආබාධිත දීමනාව විශ්‍රාම වැටුප වියදම් කොට හමාරයි විශේෂයෙන්ම ඔබට අද අතට එන්නේ සොච්චමයි ඒකට හේතුව කුමක්ද මට පිරිමි දරුවෙක් කියලා ඉන්නේ ඔච්චරයි කියන්නේ මට ගෑණු ළමයි දෙන්නේ තමයි ඉන්නේ පිරිමි දරුවෙකුට ඉන්නේ මෙච්චරයි ඉතින් පිරිමි දරුවෙක් දකින්න හරි ආසාවෙන් හිටියේ ඉතින් ඒ දරුවත් ලෙඩෙක් ලෙඩෙක් හැටියට තමයි පුදුනේ අපි ගිහිල්ලා කොළඹ පදිංචිලා ඒ දවසේ පදිංචිලා රිජ් එකේ ගිහිල්ලා මම මේ බැරුවෙ ඉද්දි මම ගෙහින් ගෙවල් අරන් මේ ළමයට තුන් වේලෙම කිරි ඕනේ මව් කිරි බීලම නැහැ දරුවා බොන්න බෑ මේ උගුරේ පොඩි සිදුරක් කියන්නේ පොඩි සිදුරකින් මව් කිරි යන්නේ නැහැ ඉතින් චුට්ට චුට්ට තමයි දැන් අදටත් මන්ද පෝෂණ තත්ත්වෙන් තමයි පෙලෙන්නේ කොහොම හරි කන්න දෙනවා කන්න දුන්නට අර ළමයට ඕන් උමනා කියන්නේ මව් කිරි ලැබුණ නැහැ කතා කරගන්න බෑ ඇවිදින්නෙත් දැන් මේ ඊයේ පෙරේද තමයි ඇවිදින්න පටන් ගත්තේ ඉතින් ඔය කොහොම හරි ඒ දරුවා හින්දා කියන්නේ ගොඩක් දේවල් කැප කරන්න වුණා වයි කියන්නේ මගේ බිරිඳටයි මටයි හැමදේම වගේ කැප කරන්න වුණා ගෙවල් හදාගෙන තිබ්බ ඔක්කොම බලාපොරොත්තු වුණා ඉතින් දරුවා ඉන්නවෙත් ආ ඉතින් ඒක සතුටක් ඉතින් මොනව නැති වුණත් මට පුළුවන් නම් ඉතින් ජොබ් එකක් මොකක් හරි මට පුළුවන් කරන්න රැකියාවක් කවුරු හරි හොයලා දෙනවා නම් ඒක ලොකු පිනක් දැන් ණය වී හැමාර ණය වෙලා ඉවරයි බැංකු ලෝන් ගහන්න පුළුවන් උපරිම ගැහුවා කියන්නේ මට ගන්න තැනක් නැහැ මගේ වයිපුත් දුප්පත් මමත් දුප්පත් අපේ අම්මලාට මට සලකන්න එහෙමත් නැහැ වයිප්ටත් නැහැ වයිප් විතරයි පවුලේ ඉන්නේ අම්මත් නැහැ අම්මා ඉන්නවා තාත්තත් නැහැ සහෝදරයෙක් නැහැ කවුරුත් නැහැ මම කියන්නේ එයාගේ මනුස්සකම විතරයි තියෙන්නේ මං බලාගෙන ඉතින් එයාත් ඉන්නවා ලෙඩෙක් කියන්නේ ලෙඩ්ඩු දෙන්නේ බලාගෙන ඉතින් එයා ඉන්න එකත් ලොකු දෙයක් කියලා මට දැන නැත්තම් වෙන එක්කෙනෙක් නම් වෙලහට මට ඉතින් මම්ම විතරයි ඒ දරුවත් නැහැ ලෙඩ දරුවෙක්වත් මට නාද නැහැ ඒ හින්දා ඔක්කොම ඉතින් ගහන්න තිබ්බ ලෝන් නම් ගත්තා ඉතින් බැංකුවලිනුත් එලවගෙන එනවනේ අපි හොයාගෙන ඉතින් රැවටුණා දැන් නම් එහෙම කියන්නේ බැංකුව අපි රැවට්ටුවා කියන්නත් පුළුවන් ඔය දැන් ඉතින් මට එන්නේ සොච්චමක්ම තමයි ඉතින් රුපියල් 20000ක් විතර තමයි අතට එන්නේ මාසෙට ඒත් අර වැඩි කරපු පඩියත් එක්ක නැත්තර රුපියල් 7000න් ජීවත් වුණා පහුගිය කාලේ කුලිය වැඩක්වත් මට දෙන්නේ නැහැ කවුරුවත් මේ ගමේ බැරි හින්දා වැඩ කරන්න පුළුවන් කට්ටිය විතරනේ වැඩ කරන්නේ දෙපා මාරු නැති දනහිස ඉවත්කොට ඇති නිසා වැසිකිලියක් හරියමං කැසිකිලියක් ඔබට නැහැ. එයත් ප්‍රාථමික ගණයකක්. නිවසත් අංග සම්පූර්ණ නැහැ. රටක් වෙනුවෙන් යුද වැදි අපිට හෙටක් හදපු මේ විරුවට අද කටක් හරී කාල ජීවත් වන්න වත්කමක් නැහැ. මේකයි අත්ත කතාව. හිත උණු වෙනවා නම් ලය උණු වෙනවා නම් ඔන්න ඔබටයි අවස්ථාව මේ විරුවටත් යම් උදව්වක් කරන්න මාතෘභූමිය තුල ජීවන පනනලේ ස්පන්දනය ක්‍රියාත්මක වන්නේ මෙවැනි විරුවන් කළ කැපකිරීම මත ඒ නිසාවෙන්මයි අද අපි ඔබ හොයාගෙන ඉන්නේ පාබල සොල්දාදු වගේ චිත්ත ධෛර්යය පමණක් නොවේ නිවසේ සාලයට වී රූපවාහිනි ප්‍රවෘත්ති බලපු අපේ හිත් තුලත් චිත්ත ධෛර්යය වැඩි වුණ ඔබගේ ඒ වචනයෙන් ගේමක් නෑ තව ටිකයි එහෙම කියපු මේ ආදරණීය රණවිරුවා වෙනුවෙන් හෙටක් හදන් අපි එකතු වෙමු හෙට සිට අද අපි තන්ත්‍රි මලින් ගියාට ආයේ දවසක එනකොට
ඔබ මීට වඩා ශක්තියෙන් යුතුව හෙට දවස ගත කරයි කියලා අපේක්ෂාව තිබෙනවා අපේ හදතුල. එන බොහොම ස්තුතියි වැඩසටහනට එකතු වුණාට.